තියෙනවා සමහර තැන්වල ගේවල් වල තියෙන මිදුල් වල තියෙනවා ඒ වගේම දැන් මේ පතහ කියන ගල් පොකුණ ඒ සකල කලාවල් වලට රජුණු නාන්න පාවිච්චි කරපු තැන. ඒක ඔය රජුණු නාන්න යනකොට එයාගේ කුටි කිටිය එයාට හරි වුණා රජකම ගන්න. එයා මොකද කරේ? තාත්තා එනවායි. තාත්තා එනවනම් තාත්තා මැරුණොත් දැන් තාත්තා ඉන්නකොට රජකම හම්බ වෙන්නේ නැහැ. වැරදි වැඩක් මේ කරන්නේ ලොකු වැඩක්. එයා කරේ යට මේ 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 මැව මෙහෙම තියෙනවානේ වතුර. වතුරට යටින් උල් හිටෝ උල් උල් හිටේ. ඔහොම උල් හිටේ. දැන් උඩට පේනවාද උල්? නෑ උඩට පේන්නේ නෑ උල්. දැන් වතුර ආපුවාම දැන් අපි නම් වතුරට පැමවා රජුරු එහෙමනේ මේ ඔක්කොම සුණා දාලා නිදහසේනේ නාන්නේ පොකුණට පැනලා. දැන් එයා පැනනා නම් මොකද වෙන්නේ? උල් ඇනිලා මැරෙනවා. හැබැයි රාජපුරුෂයෙක් දැක්කා මේ එක තැනක බත් කූරෙක් ඉන්නා මේ හෙලෙන්නේ. වතුර හෙලෙන්න තු හිටියගෙන කාටවත් බෑ. හතරේ සතෙක් ඉන්නා නම් මක්කිනවද? හෙලෙනවා එක්ක ගසාගෙන යනවා. එහෙනම් අරියා හොඳ නිරීක්ෂණය කියන එක බලන්න. එයා හොඳ සෝදිසියෙන් බලපුවා මේ බත් කූර හෙලෙන්නේවත් නැහැ මොකද කියලා බලුවා. පොඩකින් රයිසුන්නේ වැවට බහින් නැතු මම බලන්නම් කියලා බලද්දි වැව ඇතුලේ තිබුණා ලොකු උල් සහිත මේ නිය පිටවල. රජුවන්ගේ ජීවිතේ විනාශ කරන්න අර බත් කූර අතරින් ලැබු නිසා අරයා නිරීක්ෂණය කරන නිසා හොඳ කෝස්සියෙන් බලකරන නිසා අර තියෙන ලොකු අනතුරු මිදුණා. අර පුතා පැනලා ගියා කියලා කියන්නේ. ඊට පස්සේ මේ මේ රජුවන්ගේ වීදිය සංචාරය කරපු පළාතේ කියන්නේ වීදිය විවිධ සංචාරය කරන පළාත අපි ආලා තියෙන විදිහට මම අපේ ගම්පා වෘත්තේ පොඩි සංහනන මාලිගාවට ඒ වගේම ඔය අස්කිරි ඔය හැම තැනම මේ මේ රජුවන්ගේ මේ ආභරණ මේ ඒකේ තියෙන අස්කිරියේ ලොකු දොරටුවක් අත්තරලින් හදලා ගල්කුවාවක් තියෙනවලු මෙහි ඉඳලා පොළොන්නරුවට යන්න පුළුවන්. ඒ අස්කිරියේ කන්දේ ගල්කුවාවක් තියෙනවලු මෙහෙන් ගිහිල්ලා පොළොන්නරුවේ මතු වෙන්න පුළුවන්. දැන් ඒවා පස්සලට වැටිලා කොච්චර දක්ෂ අය හිටියද කියලා. ඉතින් ඒ නිසා ඒවා වැහිලා නමුත් අපේ රටේ අර ආරක්ෂාව මේ හරි ශූර මොලය නේද? ආරක්ෂිතව කොහොමද මෙහෙ ගමන් යන්නේ? ඉතින් ගියාම පේනවා නේද අපේ සිංහල මිනිස්සු යදාලත් උපකරණ. ඉතින් මේ සකල කලාවල් වල රජුරෝ තමයි අපේ මේ ප්‍රදේශයේ පාලනය කළේ. බොහෝ විට අපේ ප්‍රදේශයේ බුලත් කළ ප්‍රසිද්ධයි. මොකද බුලත් මේ හදලා බුලත් කොටු හදලා බුලත් නිෂ්පාදනය කරලා බුලත් හැම තැනටම මේ යොමු කරන්නේ ඉස්සර හරි මේ අත්‍යසිද්ධයි කියලා කියනවා.